හොඳයි ආයිබෝන් ප්‍රේක්ෂක ඉදවෝතුනි ඉදවෝතියනි අද අපිත් එක්ක අපේ ජනතාවගේ මරලතෝණිය වැඩසටහනට සම්මුඛ වෙන්න ඇවිල්ලා තින්නේ බ්‍රාම්පි සිඤ්ඤෝ නැකත් ගුරුනාචි ඇත්තරම චාම්පි සිඤ්ඤෝ මේ ඇත්තරම මැතුමා අපිට මේ වාහන රිය පැදවීම සම්බන්ධව සෑහෙන ඒ කියන්නේ කොහොමද වාහනයක් එලවන්නේ කොහොමද වාහනයක් බ්‍රේක් ගහන්නේ කොහොමද වාහනයක් රිය අනතුරක් වෙලාවට වළක්ව ගන්න එතකොට හුලං වල ටයර් ගියොත් එහෙම කොහොමද ඒක නැවත වතාවක් ටයරකින් හුලඟ අල්ලගන්නේ කොහොමද කියන මේ සියලු දේවල් ඇත්තටම පරේෂණ වත්තමින්ම කියා දෙන්න පුළුවන්. මේ පොලෙන් අයියේ මොනවද කියන්නේ? ඇයි? ඈ? ඇයි? මේ ඇවිල්ලා ඉන්නේ මේ වින්කල් බාස්කෙනේ නෙවෙයි. ඇයි? මේ ඉන්නේ ගුරුනාංශ කෙනෙක්. මෙයා අපේ ගෙන්නුවේ මේ අවුරුදු ගැන නැකත් ගැන අහන්න. මේ මොන කතුව මේ කොලේ එන. කොයි කොලේ? මේ විදිහින් මේ කොලේ. අයියෝ යාර ඉස්සෙල්ලා ප්‍රෝග්‍රෑම් එකේ ගියේ කොමර්ෂල් එක. අයියෝ මොකද්ද බං මේක නම් මේ මගුල මෙතන තිබ්බේ. පොඩේ ඉඳන් මේ කවුද චාම්පි සිඤ්ඤෝ? චාම්පි සිඤ්ඤෝ නෙමෙයිනේ බ්‍රාම්පි සිඤ්ඤෝ. ආ එහෙමද? හොඳයි අද අපි මොනවද බ්‍රාම්පි සිඤ්ඤෝ කතා කරන්නේ? අද අපි කතා කරන්නේ අවුරුදු නැකත් සුබඵල පලා එළ චාරිත්‍ර. හරි ඒ කියන්නේ උදාහරණයක් විදියට කියනවා නම් ඒ කියන්නේ නැකතර කැවුම් සැපීම වගේ දේවල් කරන කෙනා. එම නේද? අයියෝ අම්මා පල්ලා අයියෝ මොනවද කියවන්නේ? ඇයි? කැවුම් සැපීම නෙවෙයිනේ කැවුම් පිසීම. ආ පිසීම. ඔව් මේ හරි හරි. දැන් කැවුම් එහෙම වෙලාවට නැකතට කලාවට පිසීම වගේ දේවල් කරන්නේ කොහොමද කියලා පිටි අනන්නේ කොහොමද? සීනි දාන්නේ කොහොමද? කොහොමද තෙල් ප්‍රමාණය කොහොමද කියලා දෙන්න තමයි මෙතුමා ද ඇවිල්ලා තියෙන්නේ. නෑ 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 පොඩ්ඩක් නවත්ත ගන්නවා කපෝයි ලෝකෝච්චි වගේ මේ ඊට කලින් කරන්න තව චාරිත්‍ර තියෙනවානේ. ඒ මොනවාද? දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ගනුදෙනු කිරීම. දැන් ඉතින් ඔය ගෑනු දෙන්නෙක් මොකද කරන්නේ? මොකක් කවුද මොනවාද ගෑනු දෙන්නෙක් මොනවාද කරන්නේ? දැන් ඔහිමනේ කිව්වේ ගෑනු දෙන්නෙක් මේ මොනවාද කරනවා කියලා. එක ගෑණිය දෙන්නෙක් කරන එක ගැනද ඔය කතා කරන්නේ? එහෙම නැත්නම් ගෑනු දෙන්නෙක් එකතු වෙලා කරන වැඩක් ගැනද ඔය කතා කරන්නේ? මබයි වහන්න දී නම් කිසි පැහැදිලිකමක් නැහැ. ගුරුනාංශ කිව්වේ මේ ගනුදෙනු ගැන. ඔයා මොනවද මේ ගෑනු දෙන්නෙක් ගැන අහන්නේ? හරි හරි. උඹලා ඕන එක කියාගන්නලා මම ආපු වැඩේ කරන්නම්කො. මේකගේ මේ ඔළුවේ තියෙන මේ ගෑනු උහුටපට මට අයින් කරන්න බෑනේ. මම ආපු වැඩේ මම කරගෙන යනවා නැත්නම් මමත් ওই ගෑනු කේස් වලට පැටලෙනවා. නිකන් ගුටි කන වැඩ. දැන් ආහාර අනුභවය. දැන් මොකද්ද ඔය 96ට තියෙන්නේ? පැට්‍රල් මොනව හරි අලුතෙන් ගෙනාව එකයි. 95 නම් තියෙනවා. 92ක් තියෙනවා. 96 ආවමද ඔය? ඔයි මල්ලි මේ අහන තමයි පටලවන්න එපා. හරිද? 96 නේද මම කිව්වේ අනුභවය ගැන. ඒ කියන්නේ මේ පෙර භවයේ ඔය බලන මාර්ක කියවන සිද්ධියක්ද? උඹනේ කියවන්නේ පෙර භවේවා. මම කියලා දෙනවා පොඩි කාලේ. අප්පා මම කියලා දෙන්නේ. ඇත්තට මේ ආත්මෙ ඉපදිච්ච එක නෙමෙයි උඹ. අමු ගන්ධබ්බේ කුඹ. කටවහගෙන මම අනේ මේ ඔයි මල්ලි යහපත් දෙන්න කෙනා. මෙන්න මේ ආකාර කටවහන් ඉන්න කෙනා මට ආපු වැඩේ කරන්න මට කරන්න බංචිකි. ආපු ගමන් නම් මට ගඳක් තේරුණා තමයි. හැබැයි මං හිතුවේ නෑ ඔහේ කියලා. අයියෝ මේ අම්මා අයියා අම්මා පලයි වාද මොනවද මේ කියන්නේ? ඒ ගුරුනාංශයට කියන්න දෙන්න. හරි හරි බං ඒ උනට ඔක්කොමට ඉස්සෙල්ලා සිරිත් විරිත්තන එක ගැන කතා කරන්න එපේ. ඔය වර්මනද කියන්නේ? ඇයි? විරිත්තනවා කියන්නේ මොකද්ද ඔය? ඇයි බං ඔය තියෙන්නේ සිරිත් විරිත්තනවා කියන්නේ. අයියෝ සිරිත් විරිත් තියෙන්නේ. විරිත්තනවා කියන්නේ මේ මමී. ඊ නියා කැතුඹේ. Kachu TV live. අර්ථ වශයෙන්ම අපි දැන් මේ ආකාරයට මේ අවුරුදු ගැන කතා කරනකොට බල්ලු බත් කන්නේ. ඈ නෑ නෑ හරි හරි ඒක හරි. කාගේ බල්ලුද? නෑ ඉතින් අපි බල්ලේ. ඔය ගැනත් අපි උන් තමයි ඇත්තේ. ගුරුනාංශේ කියන්න ගුරුනාංශේ මොකක්ද දැන් කිව්වේ? දැන් අර්ථ වශයෙන්ම අපි මේ අවුරුද්ද ගැන කතා කරනකොට ඔය කිරිබතට සුවිශේෂී තනක් හිමි වෙනවා. දැන් මේ ඔය සුවිශේෂී තනක් මොන මගුලද ඒ කියන කතාව? දැන් ඔය මාළු පිණි වගේ අරවා මේ වගේ ඔය මැල්ලුම් තියන වගේ ඒ වගේම මේසේ තනක් මේ හම්බෙන්නේ එකට. ඔය මගුලක් කියන්නේ බූරුවෝ. මම මේක මේ තියෙන මේසේ තන ගැන නෙමෙයි කිව්වේ. එන ඔළුවට තියාගෙන දින්නේ. අපෝ මොනව කළාම මොන හිතවදිනවද? මේ මොන මගුලද කරන්න කියනවෝ? මේක යන්නෙම පිටේ වචන දෙක කියනකොට තව තුනක් වෙන මේවා කියනවනේ. මම කියන්නේ බං මේ සුවිශේෂී තන කියලා කියන්නේ විශේෂ ස්ථාන මාරුවක් ගැන. විශේෂ ස්ථානයක් හිමි වෙනවා. ඒ කියන්නේ ගුරුනාංශය ඔය දුම්රිය ස්ථානයක වාගේ ඉඳගෙන කිරිබත් බෙදෙනවා.
ඔය බලනවා කිතින් මේකා අනමන විලම්බ ඇසි කියලා අරකගේ ඔළුවත් අවුල් කරලා දැන් තමුසෙත් මරු කියනවා දෙයි පරම ඔය මේ අහන මම මේ කියන්නේ කිරිබතට මූලික තනක් ලැබෙනවා කියලා අපේ ගෙදර නම් ඉතින් බෙරිබතට තමයි හොඳ තනක් හම්බෙන්නේ මොකද මේ අපි පවුලට උයන්ද අමාරුනේ ගෑනිට හැදුවත් බෙරි හරි හරි මේ ගුරුනාසේ දැන් ඔයා කියාගෙන යනකොට දැන් මොකද කිව්වේ විශේෂය කියලා කිරිබත. ඇයි විශේෂ? අත වශයෙන්ම මේ කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සංකේතය. සෞ මන් දැකලා නැන්නේ සෞභාග්‍යයේ කවදාකවත් නොනා මගුලක්. ඒකනේ සෞ නිකන් ගොට්ට ගහලා නැදී. ඕක කිරිබතර දානවා මන් දැකලා නැහැ. නෑ බම් මම කියන්නේ මේ කිරි කියන්නේ සෞභාග්‍ය සංකේත කියන එක. දැන් ගුරුනාසේ මේ මොනවද ඇත්තටම ඔය කිරි කියන්නේ? අත වශයෙන්ම කියනවනම් දැන් කිරි ගත්තාම එළ කිරි. ඊට පස්සේ පොල් කිරි. රබර් කිරි. ඈ ඔබේ උඩ රබර් කිරි වලින් හදන ඔට්ට පාළු අරවා මේ ඒවත් සෞභාග්‍ය සංකේත වෙන්න ඇද්දින්නේ නේද? මේ ඔයිටි රබර් කිරක් ගන්න එපා මෙතෙන්ට. මම කියනකන් ඉන්නවකො. නෑ නෑ මං කිව්වේ දැන් රබර් එක ගණී භවනේ වුණාම ඒක හරි සෞභාග්‍යයි. මේ ගුරුනාංශේ මේ ඇත්තම කියන්නකෝ දැන් මේ අවුරුද්දේ නැකත් කොහොමද ඇදෙන්නේ දැන් ඒ නැකත් ගැන කතා කරනවා නම් ඔය සඳ රාහු මොකෙහිමි ගිලුනාසේ සසල විය ජීවිතේ මූදේ යමු මසුන් මරන්ද සඳ කැන් වැටිලා කෙසෙල් කැන් ඉදීලා සඳ කැන් ඉදීලා කෙසෙල් කැනුත් ඉදීලා මොකයි මොනද මේ ඔයා කරන්නේ වානික අබින් කාලා වගේ නේ ඇයි මූගම් ෆියර් එකට කසිප්පු ගහලා නැත්තම් ගංජා ගන්න මේ අපි මේ කතා කරන්නේ නැකත් ජන මට පිස්සු වගේ මට කියවන්නේ හිමා වෙලා තියෙන්නේ මෙතන මේ කිසිම මූදක් සම්බන්ධයක් නැහැ නේ ඇයි මල්ලි මූදක් සම්බන්ධ නැති වුණාට සම්බන්ධ දේවල්ද මේ කියන්නේ අපිට පුළුවන් ඕනා මූදේ අමු මස්සුන් මරන්න මාපල්ලයි කරුණාකර වඩා කටපියන් ඉන්නවද මේ වැඩසටහන කරන්න දීලා ජනේල පෙන්නහන් එළියට පයින් මැරෙන්නම අන්නර ජනේදි පුළුවන් මං කවදාකද දැක්කේ නේ අයියා මේ වගේ පිස්සුවටලා ඉන්නවා දැන් මේ ගුරුනාංශේ මොකද මේ අපිට කියන්න බඩ මේ ගුරුනාංශේ තේ පාර බලාපල්ලා කියකෝ පයින්ද දුන්නේ මේ විකාර ගන්න එපා දැන් මල පැනලා ඉන්නේ ගුරුනාංශේ නෝදි ජනේල ඇල්ලලා දියන් පයින්ද ගුරුනාංශේ මේ සමාවල අපිට මේ ගණිතු ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද අර ගැ හරකයි ගෑනු සතානි මොන රෙද්ද කියනදයි ඇයි බං දෙන කියලා කියන්නේ ගෑනු සතානි කවුද දෙනක් ගෑවේ දැන් ඔබ කිව්වේ ගනු දෙනු ඉතින් හරි දෙන තින්නේ දැන් දෙන එකට උදාහරණයක් තමයි කිරි දෙනවා නම් ඒක කිරි දෙන එලා දෙන එනවාද දැන් මීහරක උදාහරණයක් ගන්නව නම් ඔබ පාලයේ පොඩ මෙනිමේ ගන්නක පාලයේ පාලක මැදිරියට ගොන් හරකාරි එලා හරකාරි ගන්නව නම් එහෙම නැත්නම් රබටි බූරුවාගේ චරිතය කරනවා නම් මෙන්න ගුරුනාංශ කචු ටීවී ලයිව් හොඳයි අපි තාම රැඳී සිටින්නේ අපේ ගුරුනාංශෙත් එක්ක මේ අවුරුදු නැකත් බලන්න සහ මේ ගණදිනු කරන විදිය ගැන අහන්න මගේ ඉවසීම හින්දා මම මේ රැඳී සිටින්නේ හොඳේ නැතු උඹලගේ එකකට නෙමෙයි හරි ඇත්තටම අපිත් එක්ක ඉන්නේ ජුරම් පිසිඤ්ඤෝ තමයි අද නැකත් මේ එල්ල රම්පි අන්න හරි එල්ල පලා විස්තරේ කියවන්න ඉන්නේ මෙතන යමේ දෙන කියලා කියන්නේ ඔය එල්ල දෙන වාගේ එකක් නෙමෙයි මේ කියන්නේ දෙනු ගනු දෙනු දෙනවා දෙනවා කියන එක ආ ඒ කියන්නේ දෙන්න මදින්නද මොනවද මේ කියවන්නේ නෑ නෑ එහෙනම් තුන් දෙනා නෑ පස් දෙනා අය නෑ පස් දෙනා නම් ඉතින් බෙදෙන්න ඕන නම් තව එකෙක් එකතු කරන්න ඕන ඒක හය දෙනා ඉන්ස් අයියේ කඩපියාගෙන පොඩක් ඉන්න නෑ පොඩින් හොල්ලෙන් ද උදාහරණයක් හැටියට ගනු බඩු තියනද මොනවද නෑ නෑ ගනු ගනු නා අයිද ගනු කියන්නේ ගන්නවා කියලා දෙනු කියන්නේ දෙනවා ඒතර කීයක් දෙනවද මොනවද නෑ දැන් දෙන්න හැදුවේ කීයක් දෙනවද ඒ කරි ගමන්නේ මොකක් කරි ගානක් දෙනවා නම් අපි සන්තෝෂයෙන් බලගන්න. අයිසේ තේරුම් ගන්නවා මේ ගනුදෙනු කියලා කියන්නේ දීලා ආපහු ගන්නවා කියන එක. ආපහු ගන්නවා නම් ඉතින් මොන මගුලකටද දෙන්නේ? තියාගත්තා නම් ඉවරයි. නෑ බම් මේක චාරිත්‍රය කියවදෝ. ඉතින් අපි දැන් මේ චාරිත්‍රය කරද්දී වැඩිහිටියන්ට බුලත් අතක් දීලා පූජා වට්ටියක් තියනවා. තියනවා. ඒ පූජා වට්ටිය තියෙන එක හොඳයි ඉතින්. පඳුරු අරවා මේවා බොත් දෙකනාල ගහනම පඳුරක් අස්සේ එමුකටදී මම කියන්නේ දැන් ওই ගනුදුනු කතන්දරේදී අපි වැඩිහිටියන්ට තල්ලි කීයක් හරි දෙනවා එතකොට ඒ වැඩිහිටියෝ තව කීයක් හරි වැඩිපුර දෙලා අපිට අපහු දෙනවා දැන් මේ අපිට බැරිද ওই වැඩිපුර දෙන ගාන කෙලිම ඩිරෙක් අපිට ඉල්ල ගන්න මොකද අපි ගානක් දෙන්නේ නැතුව ඒක ලාභේ තියනවනේ කෙලින්ම අයිෂ මේක තේරුම් ගන්නවා මේ ගනුදෙනු කියලා මේ කරන චාරිත්‍රය ඇවිල්ලා මේ සල්ලි එහෙම මුදල් හුවමාරුවක් විතරක් නෙමෙයි. ඒ කියන්නේ චෙක් වලින් ඒතර ක්‍රෙඩිට් කාඩ් වලින් ඒ වගේ දේවල් උනුත් කරන්න පුළුවන්.
අයිසේ මම මේ කියනක පොඩක් තේරුම් ගන්න. මේක ඇවිල්ලා මේ චාරිත්‍රානුකූලව චිරාගත සම්ප්‍රදානුකූලව පොල් දෙල් පාන පත්තු මූත් එක මේ කරන්න වෙන්නේ අද. නෑ ඔය කියන්නේ චිරාගත සම්ප්‍රදානුකූලව කියලානේ. හරි 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 හරි. දිවංගත සම්පප්ලාප කූලව. ඒ අනුව තමයි මේක කරන්නේ සිදුවෙන්නේ. හරිද? මේ අම්මේ මම මේ වගේ මරවුගලකට අහු කරපු එකට හොඳක් සිද්ධ වෙන්නේ නැත්නම් අයියා. ඌට හෙනම ගහන්න ඕනේ. ඌට හෙනම ගහන්න මගේ මුළු අවුරුද්දම මූ කනවා. එකටක් හදා ගන්න ඉල්ලෙන්න මේකෙන් පස්සේ. හොයි. Kachu TV Live. හොඳයි අපි ඔබ සමග සම්බන්ධ වෙ ඉතිරිනේ ජනතාවගේ මරලා තෝණිය වැඩසටහනත් එක්ක අපි දැන් මේ නැකත් ගුරුනාංශකින් නැකත් ගැන ගීතයකින් හාන්න කියලා තමයි කතා කරගත්තේ අපේ විවේක වේලාවේ. ඔව් අපේ channel එකෙන් තමයි මේ ගීතය පළවෙනි වතාවට විකාශය වෙන්නේ. නැකත්වලටම හදලා තියෙනවා. ඇත්තම මේකේ ගෞරවයේ ඉමු වෙන්න ඕන අපේ channel එකට. මට නෙමෙයි අපේ channel එකට. දැන් ඒතකොට ඔක සින්දු ලියපු මට නෙමෙයි ඒකේ ගෞරවයේ හිමි වෙන්නේ පදමාලාව මගේනේ. මේ නෑ නෑ ඒක හරි ඒක හරි. මේ call එනවා. ඔයාක හැමෝටම පද හැදුවා කියලා. මේ ඒවා අපි දැම්මේ නෑනේ. ඔය ඉන්නවක පොඩ්ඩක් කටවාගෙන. හොඳයි අපි දැන් අහලා බලමු මේ ගීතේ පදමාලාව යාගෙමයි, තනුවත් යාගෙමයි ගායනා කරන්නෙත් එයාමයි. හැබැයි අයිති අපිට. උඩු පුරන බලු රැනකෝ. එළියේ බෑග් යන එළු රැනකෝ. බලු රැන දල්වන්න ළඟ තිබ්බ ගිනි පෙට්ටිකෝ එළපාලි ගිය කුණ්ඩැංකෝ ණයට කාබීලා ජොලි උනවුංකෝ මල්වේනි දල්වන්න අවුරුදු සමරන්ඩ මේ පාර අපි ඉන්නේ දෝ ආබාද පිටිකොටන වංගෙඩියකෝ පිටියලන දියරද්දකෝ මේ පිටියලන දියරද්ද නෙමෙයිනේ පිටියලන පෙනේ නෙමෙයි බෑ ආ හරි හරි මම හරි ගසල කියන හරි ගසල කියන හරි ගසල කියන හරි ගසල කියන ආය ආය එතන ඉදලම කට ආය 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 ආබාද පිටිකොටන වංගෙඩියකෝ දර බලන දෑගත්තකෝ ඉරිබතට පොල් ගන්ඩ අතිරසට පැණි ගන්ඩ ඕවාට දැන් සල්ලිනෝ ඕවාට දැන් සල්ලිමෝ ආබාද ගිය ජොලිය යලි ගන්දකෝ ජොලිය පෙරසේම සමරන්ඩකෝ ඔංචිල්ලා පදන්ද පදපේලි සපයන්ඩ සින්දුවට පදපේලිකෝ උඩුපුරන බලු රැනකෝ එළියේ බෑග් යන එළු රැනකෝ අවුරුද්ද සමරන්ඩ හැමදෙනට සැප දෙන්න ඔබ සැමට ජය වේ සහෝ අවුරුද්ද සමරන්ඩ හැමදෙනට සැප දෙන්න ඔබ සැමට ජය වේ සහෝ ඉවරද ගුරුනාශේ ඉවරද ඉවරයි මදිද තව තව තිබ්බනම් හොඳයි නේද තව තිබ්බනම් පිටි හලන දිය රෙද්දකෝ ඒක තමයි මරු ඒක මල්ලි ආයි පොඩ ගන්න නෑ කියේ ඉවරනේ තව පොඩ්ඩක් තියෙනවා ගුරුනාංශට කියවෙන්න බැරි විච් එකක් තියෙනවා දැන් කී කියේ ඉවරයි හින්දුව ගුරුනාංශේ කිව්වනේ නෑ හරි හරි තමසේ ගහනවාකෝ මල්ලි කියන්නේ නේද යාලා හරි හරි මල්ලි ගන්න ගන්න පිටරයකෝ දෙල් ගන්න පොඩි සල්ලිකෝ රතු කිරි කිරි අල්ලාලා පිටරය දම්මන්න ඔබ කෙකර ගාපන් ගුරෝ ඔබ කෙකර ගාපන් ගුරෝ ඔබ කෙකර ගාපන් ගුරෝ මම රතු කිරි කිරි අල්ලාලා පිටරය දම්මන්න ඔබ කෙකර ගාපන් ගුරෝ තෝ පලයන්ගෙන් කෝයක Kachu TV Live. හොඳයි අපි නැවත සම්බන්ධ වෙනවා අපේ ගුරුනාංශෙත් එක්ක නැකත් ගැන අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ගැන හාන්න. ඉතින් ගුරුනාංශේ හොඳයි එහෙමනම් අත් වශයෙන් දැන් අපි මේ ওই ගීතයත් එක්කම සම්බන්ධ වෙච්ච මේ රබාන ගැන කතා කරමු. දැන් මේ රබාන කියලා කිව්වහම ඒ රබාන ওই අවුරුදු චාරිත්‍රත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ආ එහෙනම් ඒක කොංගෝ එකක් වෙන්නේ ඇති. මොකක් බද්ධ වෙලා තින්නේ ওই කොංගෝ එකනේ දෙපැත්තට ගහන්නේ. තම්මැට්ටම උනත් එහෙමනේ දෙපැත්තට බද්ධ වෙලා තියෙන්නේ. ඔක රබාන වෙන්න බෑ.
නෑ නෑ බා මම කියන්නේ මේක මේ මේක මේක අවුරුදු චාරිත්‍රාත් එක්ක සම්බන්ධයි කියලා කියන්නේ. එහෙනම් හරක් බාන. මොකද්ද? උන්නේ අර දාලා හාලා අරව මේක කරලා නැකතට. ඔය ඒ බානක් ගැන කියන්නේ. මේ 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 අයියේ පොඩක් ඉන්න. දැන් ඔය ගුරුනාංශය කියන්නේ අවුරුද්දට නැතුවම් බැරි අංගයක්. රබාන. එතකොට රබම් පද හැදීම මල්ලිගේ පුරුද්දක් නේ. මොකද්ද? අප්පෝ පද හදනවා සෑයින්. දැන් ඔහේ වුණත් නිතර කාත් එක හරි ස්ත්‍රී පාර්ශ්වයක් එක්ක කතා කරේ හිටියන මල්ලි හදනවා 100 ගානට. අයි නැත්තර නැති වෙන්නේ. පවුල් 400 ගානක් දැන්ට මේ කඩලා තිනවා මේ යෝදයා මේ පද හදලා. ඔයිට කියන්නේ කවුද මේ මේ ගුරුනාංශේ මේ channel එකේ මට ජෝඩු නොකරපු ගෑණියෙක් නේ. මේ තරම් ඔක්කොම ජෝඩු කරලා තිනවා. මන් නොකරපු දෙයක් උත් නෑ. මේ ගුරුනාංශේ ගුරුනාංශේ මේ ඕවා ගණන් ගන්න නැතුව මේ අයියලා පිස්සුනට අඬන දේලා ගුරුනාංශේ රබම් පදගෙන කියන්නේ කොහොම කියන්නද මම ඉතල නැකතර මුගේ කටේ පොල් මුඩක් ගහලා ඉන්නවනේ හරි හිරිකිතයක් උනේ චි දැන් අපි ගත්තොත් දැන් මෙන්න මෙහෙම රයිට් හරිද දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත නයිට ගත්ත කොකිසයි කැවුමයි ඇත අප්පා ගුරුනාංශේ මේ ගෙදරින් ලබාන තරගෙන වැඩිලා නේද? නැත්නම් ඉතින් වැඩකට එනකොට නිකන් වණවණ ඇවිල්ලා වැඩක් තියෙනවද? එකට කොඩේ වර්ජනයි. මේ කොඩේ හොරකමයි. මැති ඇමතිලා නිලධාරියෝ. කොමිස ලින් රට හදයි. නියමයි. වැඩි හරියක් හොරු තමයි. කචු ටීවී ලයිව්. හොඳයි අපි නැවත සම්බන්ධ වෙනවා ජනතාවගේ මරලතුනේ වැඩසටහනත් එක්ක. ඇත්තටම ගුරුනාංශේ ලක්ෂයෙන්ට රබම් පදිරි ගෙවණි. මට පොඩි සාජ්‍යම්ම දක්ුණයි. සාජ්‍ය දාන නම් මරු නේද? අතවා සෙමුද මේ අවුරුදු සමය ගත්තාම ඔය රබාන වාගෙම වැදගත් අංගයක් තමයි ඔන්චිලි වාරං. මට දෙකක් හම්බුණා. මොනවද? පරණ අවුරුද්දට එකයි අලුත් අවුරුද්දට එකයි. මොනවද නවතර හම්බුනේ? සරන් සරන්. මොනවද ඒ වාමේ කියලා කියන්නේ? මේ ගුරුනාංශ කියන්නේ සරන් ගැන නෙමෙයි. උංචිලි උංචිලි. හරි හරි හරි. උංචිල්ලාව නම් ওই සරම ඇඳගෙන පදින්න බෑ. මොකද උංචිලා උඩ යනකොට සරම උඩ යනවා. නෑ නෑ සරම අඳින්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඒ උංචිලාව පදිනකොට කියනවා වාරං. මම ඕන තරම් පදින්නම් සරම ඇඳගෙන. අර ඉස්සරහ ඉන්න ඔය අවුරුදු කුමාරි අරුන් සෙට් එක අයින් කරනවා. යෝදියෝ මේ බෝඩ ගන්නවා. තමුසේ කිව්වේ සරමුඩි යන මගුලක් නෙමෙයි මම මේ කියන්නේ. ඔන්චිල්ලාව පදිනකොට කියන කවි විශේෂයක් තියෙනවා. ඒකට තමයි කියන්නේ ඔන්චිලි වාරං කියලා. මේ යෝදියෝ අඩුම ගානේ ඔන්චිල්ලාව ගැනවත් දන්නවද කියනෝ? මොකද දන්නේ නැත්තේ? මොතර දන්නව? ඔය ඔන්චිල්ලාව ගැන ගුරුනාංශි කියනවා නම් ගුරුනාංශි. ග්‍රීක සාහිත්‍යයේ බලමි සහ රූටෝස් රූටෝස් අල්මේදා. එයාගේ බාප්පා තමයි ඔන්චිල්ලාව ඉන්වෙන්ට් කළේ. කියන්නේ හැදුවේ. තොලේ කියන්නේ වාස්පතුම්බිය හොයාගත්තට පස්සේ හොයාගත්ත හොඳම නිර්මාණය තමයි තල්ලුව. තල්ලුව ආවේ ওই ඔන්චිල්ලාව නිසා. ඔයි මේ නාට්‍ය ගන්න තමයි මගුල. මම මේ මොකක් හොයාගත්තත් ඒක වැඩ නැහැ. මම කතා කරන්නේ ඔන්චිලි පදිනකොට කියන මේ ඔන්චිලි වාරං ගැන. අයියෝ ඒ ගුරුනාංශ ඕවා මම දන්නවනේ. ඔන්චිලි වාරං නැත්තම් දැන් බලන්න අම්බලමේ පිනා මේකත් ග්‍රීක සාහිත්‍යයෙන් පරිවර්තනය කරලා කැඩිලා යුගයේ අති ද්‍රවණීය විචාර්ශනීය බුද්ධියත් එක්ක ගැටිච්ච හා සංස්කෘතිය අරඹයා කළ විශිෂ්ට ඔන්චිලි කවියක්. මල්ලි මල්ලි මේක හරියන්නේ නැහැ. මේ මොනවද කියන්නේ මේ? මේ ආමේ ළඟදී පොතක් කියව ගුරුනාංශ. මොන පොතක්ද කියන්නේ? දැන් ඔබ මේ සිංහලෙන් විතර නෙමෙයි ඔක ඉංග්‍රීසියෙන් උත් තිනෝ ඔය සාහිත්‍ය ග්‍රීක සාහිත්‍ය. මොකද ඔන්චිලි වාර ඉංග්‍රීසියෙන් තියෙනවද? නැත්තම් ඔය සිංහ ඉංග්‍රීසියෙන් ආපු එක තමයි පරිවර්තනය කරේ සිංහලෙට. හුස් දන්නේ නෑනේ. මොකක්? මම දන්නේ නෑ. හරි ගියම් බලන්න ඉංග්‍රීසියෙන් ඔන්චිලි වාරම. හිටපන්කො මං කියලා දෙන්න. මිස්ටර් කොක්කඩුඩුල්ඩු. ආලි මෝනින් ડોක්ටර් චෙක්අප්. කොක්කඩුඩුල්ඩු. Go to doctor, get to check up. Cock-a-doodle-do. Cock-a-doodle-do. How are you, Brunansi? You're going to die. You're going to die. You're going to die. You're going to die. You're going to die.
හැබැයි කෙල්ලු ඉස්සරහින් තියන්නේ. ඇත්තම කියනවා ගුරුනාන්දි මේ අවුරුදු සංකල්පේ තියනව නේද? යථාර්ථවාදී ධනවාදී පැසිස්ට්වාදී චින්තනයක් තුල සිරවෙච්ච සංකල්ප අතර ගැටුණු යාපාලනමය සෞභාග්‍යමත් කර්ණාටක සංගීතයේ උච්චම අවස්ථාවේ සාරගර්භයේ හරහා නිදංගත රෝග කොඩින් මේ ඒක අදාළ නැහැ. අන්න එතෙන්ට ඒක අදාළ නැහැ නිදංග රෝග කපලා දාමුකෝ. හරිද? අපි ගා ප්‍රවිෂ්ඨ සංස්කෘතික මේ තීරණනේ අර ඇස් කන් ආසේ පීනස. මේ අයියේ ඈ බඩගින කොහෙද අර ගුරුනාචේ? කොබං මං හිතුව තවත් කියවන්න දෙවි මූව යවා ගන්න කියලා. මොකද අයියා කලේ අයියා ඉඳ මේ ප්‍රෝග්‍රෑම් එක සිල් කරන්න බැරුණානේ. හරි හරි. අර මිනිස්සයා ඒ මිනිස්සයාගෙන් වාරමක් ගන්න ඉඩ ඒකත් නැති වුණා. හරි හරි මල්ලි. ඔව මොන වාරම්ද? මම ඊට වඩා වාරම් මම කියන්න. මම හරි හිතේ අමාරු හිතේ මේක වේදස්සන යන එකක් නෑ කි. හරි ඔන්න මල්ලි මම වාරම කියන්න. අනේ මේ ඔයාගේ වාරම තියාගන්න පළේ ගන්න පළේ. ඔන්න බබෝ. මේක නම් දාන්න එපා. ඔන්න බබෝ ඇටින්නියා. මේ පළේ ගන්න මේ දාන්න එපා. ගන්න අර කාර කියවන්නද ඉන්න අයියේ ගල්ලරකු පෙරන්නියා මේ කාර කියවන්නද ඉන්න මල්ලී පොලිසියට බයේ දුවන්නියා කබලයි ගත්තද සි අවුරුද්ද පෙරා ගත්තා නම් ගොඩේ ගොඩ කෝ මේ මල්ලියා ඌත් නැහැ කචු ටීවී ලයිව්